शनि दा सादे इगिले सियोत कल नंगवा म्यूरु सरे अहसिन रिदि रस रेखा बिमट पेरे गिम्हा नये उनु सुमसिसी लकट हरे मेसन सीम पतु रमु अपि दोरिन दोरे शनिदा शनिदा साधय साधय पवनट सलेना दुंब मल सुवदिन आदर हसरन मुवट नगी दो सवनट कोंदुरा पवसन वदनिन आदर हंगुमन सितत देनी दो सवनट कुंदुरा
පවසන වදනින් ආද හැඟුමන් සිතට දැනීදු ශනිදා සාදයට ටීඑම් ජයරත්න හද බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි. ඔබ මට සාගර පතුලෙන් හම්බුණු මුතු කැකුලක් වගේ ලස්සනයි. අද ඔබ මගේම වෙලා බලන්න අර මුහුදේ පෙදෙන රැළ දිහා හරියට අපි දෙන්නා පිළිගන්නෙලාපු ලස්සන පාවාඩ වගේ උදේම පායන හිරුගේ ලාහිරු රැස් වගේ මගේ ජීවිතේට ඔබ ආලෝක කළා. ආදරේ අරගෙන ආවා. මා අතහැර නොගොස් මා ළඟම හිටියා. සිහිල් සුළං රොදක් වගේ හමාගෙන මගේ ජීවිතේට ඔබ ආවා. ඔබ මට තිලින වෙලා
කොවිඩ් වලට කොටු වෙලා ඉන්න අතරේ අපේ සමාජයට වැඩදායි යම් යම් ක්‍රියාකාරකම් වල යෙදෙන්නට තරුණ කණ්ඩායම් උත්සාහ කරනවා. VC විභාගයට පෙනී සිටින අඩු පහසුකම් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අත දෙන්නට අපේ තරුණ පිරිසක් කණ්ඩායමක් පිහිටුවාගෙන තිබෙනවා. ඔවුන් මේ හඳුන්වන්නේ මයින්ඩ් ස්ටෙප් නමින්. ඉතින් මේ කණ්ඩායමේ අරමුණ VC විභාගයට පෙනී සිටින අයට අධ්‍යාපනික වශයෙන් අතහිත දීම. ඉතින් ඔබත් මේ ගැන උනන්දුවක් දක්වනවා නම් ඔවුන්ව සම්බන්ධ වෙන්නට පුළුවන් mindstep.inc@gmail.com ඊමේල් ලිපිනය. මහින්ද දිසානායක දිවුල්ගනේ ලියු මේ අලුත්ම ගීතය ගායනා කරන්නේ සුභානි අමරදේව. මුළු ලෝකයම මනමේ කුමාරියට දොස් කියනවා. ඒ කතාවක එක පැත්තක් පමණයි. ඕනෑම කතාවක තවත් පැත්තක් තියෙනට පුළුවන්නේ. ඒ ඔබ නොදකින පැත්ත දකින්නට තමයි මේ ගීතේ පද රචකයා උත්සාහ කළ තියෙන්නේ. සමහර විට මේ ගීතයෙන් මනමේ කුමාරිය නිදොස් කරන්නටත් ඉඩ තිබෙනවා. ගීතේ රසවින්ද බලා තීරණය කරන්න ඔබේ අදහස කුමක්ද කියලා. දින මට
නොමියන චරිතයක බතකුත ස්වර්ණ පද්ම රෝහණ කන්නරත්න ඉදිරිපත් කරයි. අර අසරණියගේ නෙත්වලින් වැගිරෙන කඳුබ දැස්ලන විට ඔබලාගේ සිත් අනුකම්පාවෙන් දෙදරා පුපුරා යන්නේ නැද්ද? සැම්සන් තාත්තට බොහොම අමාරු. අනන්ත පාරංජිනී යන්න, මම ඉක්මනට එන්නම්. මම නැවතත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා, එතනින් පිටවි යන්න. ඔබට මේ ඇසෙන දෙබස් ඛණ්ඩය මා උපුටාගත්තේ අපේ සිංහල කතානායක සිනමාවලියේ මුල්ම චිත්‍රපටය වූ කඩවණු පොරොන්දුව චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කර කීර්තිමත් නමක් අත්කරගත්තේ සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙක් වූ සුන්දරම් පිල්ලේ මధుර නායකම්, අපට හුරුපුදු නමින් හඳුන්වනවා නම් SM නායකම්. SM නායකම් මහතා උපන්නේ 1906 සැප්තැම්බර් මාස 24 වෙනිදා දකුණු ඉන්දියාවේ මధుරයේදී. ඔහු පසු කාලෙක ලංකාවට පැමිණ අධ්‍යාපනය හදාරනවා කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහලෙන්. පසු කාලෙක ඔහු ඉන්දියාවේ ව්‍යාපාර ආරම්භ කරනවා. ඉන්පසු ලංකාවෙත් ඔහුගේ ව්‍යාපාර ආරම්භ කරලා පුළුල් කරනවා. ඔහුගේ නිෂ්පාදන වුණේ සූඳ සමන් සහ සූඳ විලවුන්. කඳානේ ස්වදේශී කර්මාන්ත ශාලාව එතුමා ලංකාවේ ආරම්භ කළ කර්මාන්ත ශාලාවයි. 1940 දශකයේ ඉන්දියානු සිනමාවේ මල්පල ගැන්වූ අවධියේ ඔහු ඔහුගේම සිනමා සමාගමක් ආරම්භ කරනවා ශ්‍රී මුරුගන් නවකලා ලිමිටඩ් නමින්. ඔහු ඔහුගේ චිත්‍රාගාරය බිහි කරන්නේ තිරුපරම් කූන්ද්‍රම් වල චිත්‍රකලා මූවිටෝන් නමින්. ඒ 1946. SM නායකම් නිෂ්පාදනය කිරීමට සූදානම් වන චිත්‍රපටයට ලංකාවේ විවිධ කතාවස්තුන් සැලකිල්ලට ගැනීමා. සිංහලයේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන ඉතිහාස කතාවක් BV සෙනවිරත්න ලවා ලීවාගෙන චිත්‍රපටයක් නිෂ්පාදනයට සූදානම් වුවත් ඒ කාලයට ගැලපෙන රාජකීය ඇඳුම් වෙනුවෙන් ඉතාමත් අධික පිරිවැයක් දැරීමට සිදුවන බව දැනගත් නිසා ඒ උත්සාහය ව්‍යර්ථ වුණා. ඉන්පසු ඔහු සිරිසේන විමලවීරයන් හමුවේ ඔහුගේ චිත්‍රපට කතාවක් වූ සරදිය සිනමාවට නැගීමට සූදානම් වුවත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට තමාට බාර නොදෙනවා නම් ඒ කතාව ඔහුට නොදෙන බව සිරිසේන විමලවීරයන් පවසා සිටින නිසා SM නායකම්ට ඒ අදහසත් අත්හරින්න සිද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ තමා පිරිවැය දැරීමට යන චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට පළපුරුදු දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ සේවය ලබා ගැනීමටයි. ඉන්පසු ඔහු කල්පනා කර දීපව්‍යාප්ත තරඟයක් පවත්වා එයින් පළමු ස්ථානයට තීරණ කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට. එය ක්‍රියාත්මක කිරීමෙන් ඔහුට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. එයින් ජයග්‍රහණය කළ කතාව වුණේ ශාන්ති කුමාර සිනහරත්නගේ කතා. මේ කතාවට පාදක වුණේ සාලිය අශෝකමාලා ආදර අන්දරේ. එතනදී චිත්‍රපටයේ අධ්‍යක්ෂණය තමන්ට පැවරිය යුතු බව ඔහු තරයේ ප්‍රකාශ කිරීම හේතුවෙන් නායකම් මහතාට එයත් අත්හැර දමන සිදුවුණා. ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ ප්‍රවණතාවයක් තිබුණා ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය සිනමාවට නැගී. ඔහුත් අදහස් කරා ලංකාවේ ප්‍රසිද්ධ නාට්‍ය සිනමාවට නගන්න. ඒ අනුව මීගමුවේ ජයමාන පවුලට අයත් මිනර්වා තියටර් ගෲප් මගින් අතිසාර්ථකව වේදිකාගත වෙමින් තිබූ ජනතාකර්ෂණය නොමඳුව ලැබූ කඩවුණු පොරොන්දුව සිනමාවට නැගීමට නායකම් මහතා අදහස් කරා. ඒ වෙන විට දර්ශන වාර 800ක් පමණ වේදිකාගත කර තිබුණා මේ කඩවුණු පොරොන්දුව නාට්‍ය. ඔහු BW ජයමාන මහතා මුණගැසී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව දෙපාර්ශ්වයම එකඟ වුණා යෝජිත ඒ ව්‍යාපෘතියට. චිත්‍රපටය සම්පූර්ණයෙන් රූගත කළේ ඉන්දියාවේදී නායකම් මහතර අයත් චිත්‍රකලා මූවිටෝන් චිත්‍රාගාරයේ. රංගන ශිල්පී ශිල්පිනියන් සහ ගායක ගායිකාවන් ඇරුණකොට අන් සියලුම සිනමා ශිල්පීන් වූයේ ඉන්දියානු. ලංකාවෙන් බිහි වූ ප්‍රථම සිංහල කතානායක චිත්‍රපටයේ වූ කඩවුණු පොරොන්දුව නැරඹූ සාමාන්‍ය සිනමා ලෝලීන් උද්දාමයට පත්ුනේ තමන්ගේම බසින් ගීතයෙන් නිර්මාණය වුණු චිත්‍රපටයක් දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වුණු නිසා. එහෙත් සමහර විචාරකයන්ගෙන් චිත්‍රපටය පිළිබඳව හොඳක් අසන්ට ලැබුණේ නැහැ.
ඔවුන්ගේ මතය උනේ චිත්‍රපටයේ අන්තර්ගතය හා ආකෘතිය එහෙම පිටින්ම ඉන්දියානුකරණය වී ඇති බවයි. කඩවුණු පුරුන්දු මංගල දර්ශනයේ පැවැත්වුවේ 1947 ජනවාරි 21 වෙනිදා කොළඹ කිංග්ස්ලි තියටරෙහිදී. එවකට බ්‍රිතාන්‍ය නීතිය යටතේ පාලනය වුණු ආණ්ඩුවේ කෘෂිකර්ම සහ ඉඩම් ඇමතිව සිටි මහාමාන්‍ය DSN නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඔහු නිෂ්පාදනය කළ මුල්ම සිංහල චිත්‍රපටයෙන් ඔහු ලද ආහ්ලාදය ඔහුව තව තවත් සිංහල චිත්‍රපට නිපදවීමේ තත්ත්වයට තල්ලු කර දැම්මා. ආරම්භයක් ලෙස ඔහු ලංකාවේ ස්ථාපිත ප්‍රථම චිත්‍රාගාරය 1950 විවෘත කරා කඳානේදී සුන්දර සවුන්ඩ් නමින්. බණ්ඩා නගරයට පැමිණීම, ප්‍රේම තරගය, පුදුම ලේලි, අහංකාර ස්ත්‍රී, මාතලං, රම්ය ලතා, සොහයුරෝ සහ නලංගන චිත්‍රපට එම චිත්‍රාගාරයේ රූගත කළ චිත්‍රපට කිහිපයක්. SWRD බණ්ඩාරනායක සහ සිරිමා වූ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජෙන් ඉන්දියානු පුරවැසියන් ශ්‍රී ලාංකික චිත්‍රපටවල සේවය කිරීම තහනම් කළ නිසා ඔහුට 1960 නලංගන චිත්‍රපටයෙන් පසුව චිත්‍රපට නිෂ්පාදනය කිරීමට බාධා පැමිණුණා. අදට 50 වසරකුත් දින දෙකකට ප්‍රථම 1972 පෙබරවාරි 3 වෙනිදා ඔහු මෙලොව හැරගියා. අද වැඩසටහන අවසානයේ මාතෘරාගත් ගීතය අහංකාර ශ්‍රී චිත්‍රපටයේ ආ හියුගෝ ප්‍රනාන්දු රචනා කළ AM රාජා ගායනා කළ මේ ගීතයයි. මතු දිනක මෙවැනිම වැඩසටහනකින් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමු ගන්නවා මම රෝහණ කරුණාරත්න. ඒ පෙරලි කාලෙගෙවියයි මරුව ළඟා වෙනවා සිතු දේ නොම වේනො සිතු දෙයක් වේනෝදම් පෙරගෙනවා පෙරලි ආලෙගෙවියයි මරුව ළඟා වෙනවා සිතු දේ නොම වේනො සිතු දෙයක් වේනෝදම් කරගෙනවා දරුවා කැලේ පෙලේ තුකසේ දඩි වෙන්නා පවේ බලේ ඔහු සද්දරුවා කැලේ පෙලේ තුකසේ දඩි වෙන්නා පවේ බලේ දුප්පත් දරුවා සුවය හනේ මත තපසේ වැඩනා පෙනේ බලේ පෙරලි කාලෙගෙවියයි මරුව ළඟා වෙනවා සිතු දේ නොම වේනො සිතු දෙයක් වේනෝදම් කරගෙනවා මනුභව මස්ලේ ඉපදී මත් මරණෙත් එක්වා ගෙයි ඔබෙත් මගේ මනුභව මස්ලේ ඉපදී මත් මරණෙත් එක්වා ගෙයි ඔබෙත් මගේ දුප්පත් බොහොත දෙකක් මොකද මේ මෙලොවේ ලොකු පුදුමයක් වගේ ලෝකයේ පෙරලි කාලෙගෙවියයි මරුව ළඟා වෙනවා දේ නොම වේිනො සිතු දෙයක් වේනෝදම් කරගෙනවා අරුමෙහි සදරා උපදෙනවා කෞරුත්‍ය කාවගේ දුකහාතපතාල බේවී අපේ පවත්තිනත්වාගේ කරුණෙහි සදරා උපදිනවාටි කෞරුත්‍යකාවගේ දුකහාතපතාල බේවී අපේ පවත්තිනත්වාගේ එතත් නැතත් පරලොවත් මෙවිලා පවින්නි දෙව් මේලො වේසමා තයිසිතාපෝ කලොත්ති පාකේ දුකාලෙබේ මේනදේ සමා ලෝකයේ පෙරලි කාලෙගෙවියයි මරුව ළඟා වෙනවා සිතු දේ නොම වේනො සිතු දෙයක් වේනෝදම් කරගෙනවා ශනිදා 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 සාදය සාදය
පෙබරවාරි 4 කියන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් දවස. 2022 පෙබරවාරි 4 වෙනිදා වන විට මගේ රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන මොනවා කතා කරන්නද? වගේම මේ ගීතය දෙකම වෙසක් උත්සවවලදී මෙන්ම වෙනත් බෞද්ධාගමික උත්සවවලදීද
එවැගේම සිංහල අවුරුදු උත්සව අවස්ථාවන්හිදීද නැතිවම බැරි ගීත දෙකක් බවට පත්වී හමාරයි. එහෙත් සිංහල සංගීත ක්ෂේත්‍රයහිලා ඔහුගේ වපසරිය ඊට වඩා බෙහෙවින් පුළුල්. බෞද්ධ ගීත ගැයූ ඔහු ඉස්ලාම් භක්තිකෙක්. සිංහල අවුරුද්ද ගැන ගැයූ ඔහු මුස්ලිම් ජාතිකෙක්. ඒ මොහිදීන් බෙග් නම් සිංහල ගීත ක්ෂේත්‍රයේ යුග පුරුෂයයි. පසුගිය දවසක අන්තර්ජාලය පුරා දීර්ඝ ගවේෂණයක යෙදුණු මට බෙග් මාස්ටර් ගැන සැකසුණු රූපවාහිනී වැඩසටහනක් හමුවන්නේ අහම්බෙන්. ඒ ජාතික රූපවාහිනියේ මීට වසර ගණනාවකට කලින් විකාශය වූවා. පාලන සුරිඳේ මොහිදීන් බෙග් 1918 දෙසැම්බර් 5 වෙනිදා උපත ලබන්නේ දකුණු ඉන්දියාවේදී. බෙග් යන වචනය පැරණි පර්සියානු බසින් අර්ථ දැක්වෙන්නේ රාජකීය යනාර්ථයෙන්. දකුණු ඉන්දියාවේ සේලාම් නගරයේ පාසලක අධ්‍යාපනය ලද ඔහු එම ප්‍රදේශයේම සංගීත ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන්ම සංගීතය ඉගෙන ගත්තා. බෙග් වැඩි කුසලතාවක් දක්වා තිබෙන්නේ උර්දු හා කවාලි ගීත ගායනයටයි. ඉරයෝනින් සුඩරාන නවිනාදරේ ඉරයේදුන් ඉල්ලාද මහනූදයේ மறையோடும் தகையான நவிநாதரே மாண்பான புகழ் சேரும் மகமூதரே. மொஹிதீன் பெக் லங்காவட்ட பெமின திபெண்ணே 1931 ஏவன விட ஒகே சீயாவு ஹலால் டீன் கிராண்ட் பாஸ் பொலிசியேத வெடிமஹால் சோஹிராவு அசீஸ் ஹாபர் பொலிசியேத சேவே கர திபெனவா. பெக் லங்காவட்ட முலின்ம ஆவே ඔහුගේ සොහොයුරා වූ අසිස්ගේ මරණය වෙනුවෙන්. පසු කාලයකදී නැවත ලංකාවට එන මොහිදීන් බෙග්ද පොලිසියට බැඳී ඇති බවයි වාර්තා වන්නේ. මේ දෙවන ගමනේදී දකුණු ඉන්දියාවේම උපත ලැබූ මොහමඩ් ගවුස් හමුවීම බෙග්ගේ ගායන දිවියේ වැදගත් මංසලකුණක්. මෙලෙස ඔහු සංගීත ක්ෂේත්‍රයට වෘත්තිමය වශයෙන් එක්වන්නේ 1900 ගණන් වල මුල් වකවානු විදීමයි. මම ඒක රසක් මේ කොලම්බියා රෙකෝඩින් සෙෂන් කියන්නේ මේක ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් කරලා ඉන්නකොට මම ගවුස් මාස්ටර් හම්බෙන්න ගියා. ඒ වෙලාවෙ තමයි මට මේ යූඩි පෙරා මාස්ටර් යා මට කිව්වා මේ ඒ කාලවලින් මේ තුම්නේ මුජ්කෝ ප්‍රේම් සිකායා සින්දු හරි ෆේමස් සින්දු තුම්නේ මුජ්කෝ කරුණා මොහොදේ නාමු බිලීලා කරුණා මොහොදේ නාමු බිලීලා ප්‍රේම මනෝහර ගීත කියා. බෙග්ගේ මුල්ම ග්‍රැමෆෝන් ගීතය වන්නේද
කරුණා මුහුදේ ගීතයයි. ඇත්තෙන්ම බෙග් කියන්නේ සෞන්දර්යාත්මක නාමයක් බව නිර්ලෝභීව පවසන්නේ අමරදේවයන්. මේ බෙග් කියලා කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ පදාංශවලින් නාමයක්. ඒක හදවත මත ගන්න බැරි. තාම මම බෞද්ධ ගීත ගායනයේ විශේෂ තැනක් වජිනේ කරන ශිල්පිය අපිට එක්දාස් නමසේ හතලි සතේදී විවාහ වුණු මොහිදීන් බෙක්ට දරුවන් අට දෙනෙක් පුතුන් පස් දෙනෙක් හා දුවරුන් තුන් දෙනෙක් ඒ අතර වෙනවා. ඒ එක් අයෙක් තමයි අද අප අතර සිටිමින් සිය පියාගේ නම ගෙන යන්නට යත්න දරන ඉල්ලියාස් බෙක්. ඒ දවසන තිබුණ බජව. එතකොට හිටිය සාදරිස් මාස්ටර් රූපසිංහ මාස්ටර් ඒ කාලෙව මේ ගෞස් මාස්ටර් හිටිය. ඉතින් ඒක ඒගොල්ලෝ ඔක්කොම තාත්තව නිතරම ගෙනියනවා. දැන් මේකලා ඔක්කොම කියන්නේ සාදරිස් මාස්ටර් රූපසිංහ මාස්ටර්ස් ඒ කට්ටිය ඔක්කොම කියන්නේ සිංහල ගීත. ගැන මෙවැනි කෙටි වැඩසටහනකින් කතා කර නිම කරන්නට බැහැ. මේ නිසා ලබන සතියේත් සමහර විට ඊට පසු සතියේත් අපි හමුවෙමු අල්හාජ් මොහිදීන් බෙග් සමගින්ම. මට සීතල සුළඟ පවා හිමි බුදුවුල බුදගයාවේ හිමි බුදුවුල බුදගයාවේ ස්වදේ මට සීතල සුළඟ පවා හිමි දේවියා රජස පහරදා බුදු පෙරද සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධ ගයාවේ හිමි බුදු වුණ බුද්ධ ගයාවේ මුදුන පවා කුසුමන් පිපිදී බුදු රස්විහිදී සිරිසර පළවී
පාට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුත ගයාවේ හිමි බුදු වුණ බුත ගයාවේ සුදුටු පමණින් ගත සිත සනසේ ජය භූමිය වේ ලොව බුදු දලගේ සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුත ගයාවේ හිමි බුදු වුණ බුත ගයාවේ සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුත ගයාවේ හිමි බුදු වුණ බුත ගයාවේ ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න. කෝවිඩ් වසංගතය නිසා ජවයක් ලබා පැතිරගිය රැල්ලක් තමයි ගීත ගායනා කිරීම. හැම දෙනාම දැන් උත්සාහ කරනවා තමන්ට හැකි පමණින් ගීත ගායනා කරන්නට. ඉතින් අපි මේ ගීත ගායනා කරන අපේ හිතවතුන්ට හිතවතියන්ට අත දෙන්නට අලුත් විශේෂාංගයක් ආරම්භ කළා. කවර් සෝංස් වෙනුවෙන් අපි ඉල්ලීමක් කළා ඔබ ගැයූ ගීත අපට එවන්නටයි කියා. මේ වන විටත් ගීත ගණනාවක්ම අපට ලැබී තිබෙනවා. ඉතින් ඉඳ තිබෙන පරිදි අපි ඒ ගීත ඉදිරිපත් කරන්නට සූදානම්. අද අපි තෝරගත්ත ගීතය ගායනා කරන්නේ සමන් අල්විස්. මුල් ගැයුම එච්.ආර්. ජයරත්නගේ. සිනා උදා වුණා ලස්සනයි වගේ ආදරෙන් කියන්න මොකෝ ඉනහිලා ගියේ සිනා උදා වුණා ලස්සනයි වගේ ආදරෙන් කියන්න මොකෝ ඉනහිලා ගියේ පාවි රන් බලාව හායදේ සීතරක ආදරේ සොයා සඳේ පාවි පාවි රන් බලාව හායදේ සීතරක ආදරේ සොයා සඳේ ඒ වගේම චේතනා මාහිතේ තියේ ආදරෙන් කියන්න මුකු ඉනහිලා ගියේ සිනා උදා වුණා ලස්සනයි වගේ ආදරෙන් කියන්න මුකෝ ඉනහිලා ගියේ දැස කීව රහස තේරුණා ආදරේට ආදරේම යවුණා නීල දැස කීව රහස තේරුණා ආදරේට ආදරේම යවුණා ඒ උතුම් අනාගතේ කාලේ වාසනා
ආදරෙන් කියන්නමුකු ඉනෙලාගේ මල් සිනා උදා වුණා ලස්සනයි වගේ ආදරෙන් කියන්නමුකු ඉනෙලාගේ මල් සිනා උදා වුණා ලස්සනයි වගේ ආදරෙන් කියන්නමුකු ඉනෙලාගේ ශනිදා 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 සාදය 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 ජනප්‍රවාද සොයා සැරිසරන ගැමියා ගෝගල ගෝගලගේ කතන්දර ඕං අදත්ින් සුබිරුත් පරිදි සන්ධ්‍යා සාදයට ගොඩ වැදුනා ඉතින් ඔය පරණ කතාවක් කියන්න කියලා අපේ රටේ තියෙනනේ කොප්පරා වෙලනාම කියලා එකක් කොප්පරා කියන්නේ ඉතින් පොල් පැහුනේ වා වේලලා සමහර රට කියන කොට්ට පොල් කියලා කොප්පරා වෙලනාම ඉතින් බොහොම කාලෙක ඉඳන් පැවතෙන එකක් ඉතින් ඕකේ මැදත්තානේ හැටියට එහෙම නැත්නම් કોઈ වැඩියක්ම කොප්පරා මඩු තිබුණේ ඉතින් කොළඹ කොළඹුරේ ඉතින් මම මේ කියන්න යන්නේ මේ කොළඹුරේ කොප්පරා මඩුව හා සම්බන්ධ වෙච්ච කතාවක් ඒ වටා ගෙදර කවියක් ගැමි ජනතාව ඒකට කොහොමද කීවේ කියලා ඉතින් එක ධනවත් වෙලෙන්දෙක් හිටියා මේ කොප්පනේ වෙලඳාම කරන අසරප්පා කියලා ස්ලිම් මුදලාරි කෙනෙක්. ඉතින් මේ මුදලාරි කෙනා විශාල කොප්පරා මඩුවක් තිබුණා ওই මසංගසන්දි. ඕක ඉතින් බොහොම හොඳට සරුවට කරගෙන ගියා. ඉතින් කට්ටිය රස්සාව කරා යාලක. ඉතින් හොඳ සල්ලි හොයනවා. බොහොම කරගෙන යනකොට එක දෙසැම්බර් මාසෙක එහෙම නැත්තම් නත්තල් කාලේ අනේ මේ කොප්පරා මඩුව ගිනි ගත්තා. ඉතින් වටපිටේ ඉන්නේ දුවගෙන. ඉතින් කෑකෝ ගහලා මේක ඉතින් නිවන්න දෙනකොට මේක නිවා ගන්න බැරි වුණා නේ. මොකද මේ කොප්පරාවලට ගිනි අවුල්නාම හරි වේගෙන් ඇවිල්ලා යනවා. ඔය කොප්පරාවලින් ගිනි අවුල්න්නේ කියන මං කියන්නකෝ ඔය පෙරහැරවල වල අර පන්දන් කියලා කරේ තියාගෙන අරගෙන යන්නේ බාල්දියක වාගේ එක දාගෙන දැල් ගහපු මේවක් දාන මේ කොප්පරා තමයි ඇවිල්ලා. ඉතින් හිතා ගන්න පුළුවන් නේද කොහොම ඇවිල්ලෙන්ටද කියලා කොප්පරා මඩුව අවුල්නාම. අනේ ඉතින් මිනිස්සු කොච්චර දඟලුවත් මෙයා අසරප්පගේ මේක නවත්ත ගන්න බැරි වුණා. ඉතින් ඕක ඒ කාලේදී ඔය කවටයා පත්‍රේ මේ මේ විදිහට මේ කතාව ලියලා තිබුණා. මේ මනුස්සයා ඉතින් අන්තිමට ඔළුවේ අත ගහගෙන මේ කොප්පරා මඩුව ඉස්සරහා ඉඳගෙන ඉතින් අඬලා දොඩලා කෑකෝ ගහලා තියෙනවා. ඉතින් දෙයියන්ට කිය කියා කොප්පරා මඩුව ඉතින් ඇවිල්ලා ඉවරලා තියෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් ඕක මේ මෙහෙම ඉතින් කවියට නැගලා තියෙනවා. වෙලඳ අසරප්පා ඔළුවේ දැත හප්පා ඉදි එන්න අප්පා කියා සීතලට ගිනි තැප්පා. මම නම් ඒ වුණාට මේ කවිය අහුවට පස්සේ ටිකක් හිත රිදුනා. මොකද කෙනෙකුට කරදරයක් වුණාට එහෙම කියලා හරියනවද නේද? ඕ ආයි තින් අපේ රටේ වෙන දේවල්. ඕගලගේ කතන්දර ඉදිරිපත් කළේ දයන් රණසිංහ. Mama senasinwa
අතින් නලල තැබූ කුංකුම තිලකේ ඔබගේ රුව නොදැක සොවි නලලට වැළපේ මගේ දැස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා උණුසුම් කඳුලැල්ලි ඔබේ දෙපා ගමන් කරයි සිතු සැනසිල්ලි මගේ දැස වැළපෙන උණුසුම් කඳුලැල්ලි ඔබේ දෙපා ගමන් කරයි සිතු සැනසිල්ලි මගේ දැස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසිනවා මගේ දැස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසිනවා මම සේවය කළ ආයතනයක කුඩා පුස්තකාලයක් තිබුණා. පුත්‍රාක ගණනාවක් විවිධාකාර වූ පොත් වලින් පිරීලා තිබුණා. මහා බරසාර පොත් වගේම සරල නවකතාත් තිබුණා. මේ ආයතනයේ හිටපු අය වර්ග කිරීමකින් තොරව ඒ හැම කෘතියක්ම රස විඳින හැටි මම බලන් හිටියා. හැම කලා කෘතියකම සැඟවෙච්ච රසයක් තිබෙනවා. ඒ රසය විඳ ගන්නට බැරි නම් ඒක අපේ දුර්වලකම. එහෙමත් නැතුව මම රස විඳින්නේ මෙන්න මේ જાතිය පොත් විතරයි කියා කොටු ගහගෙන සීමා දාගෙන සැඟවිලා ඉන්න උත්සාහ කරනවා නම් ඒක අපේ දුර්වලකමක් කියලායි මට හිතෙන්නේ. ඒ මට හිතෙන හැටි මට හිතනට වඩා වෙනත් ආකාරයකට ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් මට හිතෙන හැටියට අපි අපිටම සීමා මායිම් දාගෙන බොහෝ රස අතහැර ගන්නවා. ඒ අතහැරුණු රස සොයා යන්නට අපි උත්සාහ කරනකොට අපි බොහෝ පමා වෙලා වැඩි වෙන්නට පුළුවන්. හිතන්න අපි කැමති වුණත් අකමැති වුණත් මේ ලෝකයේ විදග්ධ කලාව වගේම ජනප්‍රිය කලාවත් එක ආකාරයටම පවතිනවා. ඒක වළක්වන්නට ඔබටත් මටත් හැකියාවක් නැහැ. ශනිදා ශනිදා සාදය සාදය හලෝ හලෝ ඇයි 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 දුව අනේ තාත්තේ මේ කාර් එකේ රෝදක පැච් එකක් ගියානේ අනේ මම දැන් මොකද කරන්නේ මේක මාරු කරගන්න හැටි කියලා දෙන්නකො මන් දන්නෙත් නෑ ඔයා කොහොමද ඕවා තනියෙන් කරන්නේ ඇයි හස්බන්ඩ් නැද්ද එයාට කතා කරලා එන්න කියන්නකො අනේ කතා කළා තාත්තේ එයා හදිසි මීටිම කළු එන්න විදියක් නෑ කියනවා එන්න බැන්නම් මොනවා කරන්නද අපි මෙහෙම කරමු ඉස්පෑයක තියෙනවා නේද දුව අනේ අනේ තාත්තේ මම කෝල් කරා එයාට එයත් අන්ස කරන්නේ නේ ඉලක ගම්ලක් සමග ගාමිණී පැලෑඳ පිටපත ගාමිණී පැලෑඳ ශනිදා සාදයේ 331 වෙනි වැඩසටහන හමාර කරලා යන්නට සැරසෙන මොහොතේ ඔබ ළඟ යමක් තියා යන්නට කැමතියි. අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි ආදරය කියන්නේ විවිධාකාර වූ ස්වරූපගත් දෙයක්. දෙමාපියන් දරුවන්ට, දරුවන් දෙමාපියන්ට, ස්වාමියන් බිරිඳට, බිරිඳ ස්වාමියාට, එහෙමත් නැත්නම් පෙම්වතෙක් පෙම්වතාට වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ලෝකයට වෙන්නට පුළුවන්. මේ මොනියම් ආකාරයක ආදරයක් වුණත් ඒක හිතේ තියාගෙන ඉන්නට එපා. ඒක කියන්න, ඒක පෙන්වන්න. නමුත් ඒ එක්කම මෙන්න මේ කාරණය ගැනත් හිතන්න. ඔබේ ආදරය වචනවලට වඩා ඔබට ගිය ක්‍රියාත්මක තලයේ එකක් විය යුතුයි. එහෙමත් නැත්නම්
ඔබ ඔබේ ආදරයට කොයිතරම් කැප වෙලා ඉන්නවද කියන කාරණය ඒ ආදරය ලබන්නාට තේරුම් යන්නට ඕනි කියන කාරණයත් හොඳට හිතේ තියාගන්න. අදත් ශනිදා සාදේ ගෙනෙන්නට මා සමග එක්ුණා වත්සලා ඉෂ්ඨවීර සමග මහේන්ද්‍ර කාලිංග මුදලිය. මම ශනිදා සාදේ සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. ලබන සතියේ නැවතාවු වෙමු. මලකින් බේරෙන පැණි බිඳු මේ මැස්සන් බඹරුන් කැඳු අත්තක මීවදයක් බැඳු ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ මලකින් බේරෙන පැණි බිඳු මේ මැස්සන් බඹරුන් කැඳු අත්තක මීවදයක් බැඳු ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ පිපුන මල් සුවඳ නැ ගල් මලෙ පෙති නැ සුමුදු නැ පැණි බේරෙන්නට රේනු නැ මී මැස්සන් එන්නේ මල්ලු එනකනම් පිපෙන්නේ පෑන් කල ගෙඩියෙන් දොවෙන්නේ සිල්වත් දැත කරැඳෙන්නේ ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ සමනලයන් නැති බඹරු වෙන්නේ නැති මී මැස්සන් නැති ගල් මලේ සුවඳ හමන් නැති සුවඳ දැනෙන්නේ නැති සුවඳ වෙලක් නැති ගල් මලේ මලකින් බේරෙන පැණි බිඳු මී මැස්සන් බඹරුන් කැඳු අත්තක මීවදයක් බැඳු ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ වෙන රසයක් නොදේ ගහින් හිතේ ලෙසම රැඳේ බැන්දාට මී වදේ මලක සුවඳක් දන්නේ නැ නිලම සුරොන් ගන්නේ නැ මිහිර රසයක් වෙන්නේ නැ ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ බබරුන් ඇවිදින් මී වද බැන්දත් කොහොඹ ගහේ රස තිත්තමයි මීවදයක නෑ ඒකෙන් වෙනසක් දැනෙන්නේ කඩාලා ගත්තම මලකින් බේරෙන පැණි බිඳු මී මැස්සන් බඹරුන් කැඳු අත්තක මීවදයක් බැඳු ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ මලකින් බේරෙන පැණි බිඳු මී මැස්සන් බඹරුන් කැඳු අත්තක මීවදයක් බැඳු ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ